එ්පාවල කටියාව ප්‍රදේශයේ පදිංචිම මේ පවුලේ සාමාජකයන් වුනේ දැරියන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මිත්තනියයි. මෞපිය සෙනෙහස අහිමිවීගිය මේ කැදැල්ලෙ උතුරාගයේ අගහිඟකම් සහ කඳුළු පමණයි. එ ලුක්පර පුවත මීට මාස දෙකට පෙර අප ස්වර්න්නවාහිි ඔස්සේ විකාශය කලා. පරිත්‍යාග ශීත්‍රවයට කැපවන ජාතියක් බව ඔප්පු කරමින් අපේරටේ ජාති ආගම් බේද නොමැතිව. බොහෝ දෙනෙක් ඔවුන්ට අතහිත දෙන්නේ ඉදිරි පත්වනා. මාස දෙ එකකක් තුළ නව නිවසක් මෙ අසරන පවුලට හිෙමි වුනේ ගාල්ල ප්‍රදේශයේ මැණනික් ව්‍යපාරිකයෙකුගෙන්. එ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරයේ පොහුණු ෘර්තිිකයන්ගේ සංගමය ඔවුන්ට පොරොන්දුනේ එ නිවසට අවශ්‍ය සියලුම දේ බානෙන බවටයි. දුන් පොරොන්දුව ඉටුකරමින් ඔවන් ඊයේ එප්පාාවල කටියාවට ආවේ නිවසකට අවශ්‍ය හැම දේමාරගෙනයි. ඒට දක් ගැ ලාපොත්තුක් නොතිබුුණු ජීවිත තුනකට. අංග සම්පූර්ණ ජීවිතයක් එයනුව ඔවුන් ටෙමි වුණනා. එවවෙන් උදව් උපකාර කළ අයට ස්වර්ණ වහිනයේ අපිත් ස්තූතිවන්ත වෙනවා. ඒ ප්‍රෞෘත්තියකට එහා ගිය සමාජ සත්කාරයකට දායකවීමේ නහතමානී අභිමානයෙන් යුතුවයි. අපි පොරොන්දු වුණා නිවසට විදුලිය සහ ජය. හ සියල ගුබන් ලබාදනවා කියලලා. එ ියල් ලබි මේ අද වෙනකොට ගෙන්ලල්ලා සම්පූර්්නයම එගුලන්ට බාරීලතිනවා. ඒවගේ මේ කර්තාවය සහහා ආදායකු සියල දනට ශේම සවර්නවාහි යාත නෙම රට පුර ප්‍රද් කල ඇතම මේවාගේ ංග සපූර් නිවසක් සසා දී පිඳ නවා යතන දකල් වජ කියන පාර්ථනය අපිරින්. ගේ අප අපිටම මේ බඩු ටක ලබාගන්නට අපේ සාමාජික සම සිය සියලු දෙනනාම ඔ උදව කර ඒ සාමාජික සමටත් මේ පිනය අයිති වෙන්ඩවනිය සස්න්නවාහි තනෙටත් මගේ ස්තුති වන්තෙන ඒ අයතනක දැමල් පස්සේ සෝන් පාල් රජි පක්ෂි මාමවෙල්ල අපිේ ලස්සන්ගේ කදල දුන්න අවශ්‍ය සියල්ම බඩු බඩු වරා අධිකාරි මාමල ගෙන දුන්න මංගඩක්කි ස්තුතිවන්තයෙන සියල්ුමලුන් කටේ පවා. කිසිම අඩු පාර් වන්නතුව සේර්ම ස පෙල දුන්නමට ඒ මහත්තුළුන්ටත් යොඩක් ස්තුූති වන්ත වෙනවා කියන්න දේවල්නන්දහත්තියෙනවා තුළල්වසිෙන් හරි මට උදව්කරපු සැමෝටම ස්තුූති වන්ද වෙනවා